රටේම දරුවන් තමන්ගේ වගේ සැලකන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක දිලිත් ජයවීර මහතා මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාමේ පිහිටි චන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළා. විශ්වාසයක් තියෙනවා, මම විශාල අභියෝගයක් කරා මෙම පවතින තත්වයට. එමගින් මේ රටේ සුවහසක් ජනතාව ප්‍රාර්ථනා කරපු ඒ වෙනස් ශ්‍රී ලංකාවක්, එහෙමත් නැත්නම් තුන්වෙනි ලෝකයේ සිට පළවෙනි ලෝකය දක්වා ගමනක් යන දේශපාලනික ආරම්භයක් අපිට සන්තුහන් කරන්න පුළුවන් වුණා. සමාජවාදී ජනතා සංසදයේ ජනාධිපති දුරාපේක්ෂක නුවන් බෝපගේ මහතා ඡන්දය ප්‍රකාශ කිරීම නවකමුව සිරි සුමන තිස්ස ප්‍රාථමික විදුහලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කළේ නාවල වික්‍රමසිංහාරාමේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේ සිටයි. මේ මැතිවරණයේ අවසානයේදී අපි සුබවාදී බලාපොරොත්තු දල්වගෙන ඉන්නේ. ඒ සඳහා මුලින්ම මේ රටේ මේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය අවසන් කරන්නට ඕනේ. ඒ වගේම දූෂිත දේශපාලඥයන් දේශපාලනයෙන් ඉවත් කරලා අලුත් පරපුරත් එක්ක, අලුත් වැඩපිළිවෙලක් එක්ක රට සංවර්ධිත මාර්ගයකට ගෙනියන්න අපි සියලු සැලසුම් සකස් කරලා ජනසති පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක පූජ්‍ය බත්‍රමුල්ලේ සීලරතන හිමියන් බත්‍රමුල්ල බටපොත ශ්‍රී සුදර්ශන විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. ජනතාව දෙන ජනවරම අපි සතුටින් බාර ගන්නවා. ඒ වගේම තමයි පක්ෂ විපක්ෂ සිරු දෙනාගේ මම ඉල්ලා සිටිනවා, යම් කෙනෙක් ජයග්‍රහණය කළාට පස්සේ කිරිබතක් උයලා කනවා නම් එය ප්‍රමිතියකින් ප්‍රමිතියක් අතර කන්න. ප්‍රමිතියෙන් තොර කෑවොත් එimhe අපිට ආපස්සට වමාරන්න වෙනවා. මොනෑම් හේතුවක් උඩවත් තමන්ගේ පක්ෂේ යම් කෙනෙක් ජයග්‍රහණය කළාට පස්සේ ලංකාවේ සිරු දෙනාට සාමකාමීව මේ ජයග්‍රහණය භුක්ති විඳගෙන යන්න දෙදෙන්න. ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක එස්.පී. ලියනගේ මහතා ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කළේ බොරල සුසමය වර්ධන විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී. මේ බලාපොරොත්තුවම රටේ බලාපොරොත්තුව. අපිට අලුත් ඉරක් හෙට ඉඳලා පාන. කියන්නේ අපිට අලුත් තාණ්ඩුවක් හෙට ඉඳලා හම්බ වෙනවා. එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක ජනක රත්නායක මහතා කොළඹ පොල්හෙන්ගුඩ මහාමාත්‍ය විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළා. ජීවිතේ පරිණි පාරට අවුරුදු 59 ට පස්සේ මම මගේ ඡන්දය දාගත්තා. මෙල කලින් කවදාවත් මම ඡන්දය දාලා නැහැ. ඒක හේතුව තමයි මේ දේශපාලනය කියන එක. මම දන්නේ අවුරුදු 70ක් තිස්සේ මඩ ගොහරුවක් බවට පත් වෙලා. එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක සිරිතුංග ජයසූරිය මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ කොළඹ හත සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී. රටේ ඉරණම තීන්දුව වෙන ඡන්දයක්, දූ දරුවන්ගේ අනාගතය තීන්දුව වෙන ඡන්දයක්. ඒ වගේම මම කියනවා, මම ඉදිරිපත් කරපු වැඩපිළ අර වෙන කිසි කෙනෙක් විකල්ප වැඩපිළක් ඉදිරිපත් ඔක්කොම එකම IMF වන්දනාව තමයි කියේ. රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක අජන්තද සොයිසා මහතා අම්බලන්ගොඩ ඌරාවත්ත ගංගාරාම විහාරස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළා. එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ලලිත් ද සිල්වා මහතාද ඡන්දය ප්‍රකාශ කළේ ඌරාවත්ත ගංගාරාම විහාරස්ථානයේ ස්ථාපනය කෙරුණු ඡන්ද මධ්‍යස්ථානයේ සිටයි.